අයිබෝවන් ජීවිතය අලුතින් ලියන උගත් රූමත් බලවත් මංගල යෝජනා ඔබ වෙත අපි රැගෙන එනවා. ඉතින් ඔබ මේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න, like කරන්න, ඒ වගේම ඔබේ හිතමිතුරන්ටත් දැක ගන්නට මේ video එක share කරන්නටත් අමතක කරන්නට එපා. ඉතින් අද දවසේ ඔබට ජයින් ජය වේවා කියලා අපි යමු යමු විවාහ තොරතුරු වලට. ඉතින් එහෙමනම් අද දවසේ අපි තෝරා බේරාගත් අපගේ පළවෙනි විවාහ තොරතුරු මනාලියෝ 1992 සැප්තැම්බර් මාස උපන් ගම්පහ බුදුගොවි උසාඩි 5යි අඟල් 5 මාරක් උස කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂ බේදී ගෞරව උපාධි ධාරණී රජේ පාසලක ගුරුවරියක් දියණේට සුසු සහකරුවෙක් දෙමව්පියෝ සොයනවා. ඉතාමත් චරිතවත් ප්‍රේමනාප රූමත් සිහින් සිරුර ඇති අප දියණියට ඉඩමක් මුදල් වෙනත් දෑ දායාද සහිතයි. සොහොයුරන් දෙදෙනා උසස් රැකියාවල නිරත වේ. පාපී නෝන කේන්ද්‍රයේ කේන්ද්‍ර පිටපත අවශ්‍යයි. ඉතින් ඔබ කැමති නම් මේ මනාලියත් එක්ක ඔබේ ජීවිතය ඉදිරි කාලය ගත කරන්න ඔබට තියෙන්නේ මේ පහත තිබෙන විද්‍යුත් ලිපිණයට විද්‍යුත් ලිපියක් ලියන්න. ඉතින් ඒ විද්‍යුත් ලිපියත් එක්කම ඔබේ කේන්ද්‍ර පිටපතත් යොමු කළොත් ඔබට කිසිම ප්‍රශ්නයක් නැතිව මේ තොරතුරු ඔස්සේ සම්බන්ධ වෙලා ඔබේ ජීවිතය ඉදිරි කාලය වාසනාවන්ත කරගන්නට අවස්ථාව ලැබේවි. ඉතින් අද දවසේ අපේ දෙවන මංගල යෝජනාව මනාලියෝ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවයේ හිමිය 1987 සැප්තැම්බර් මාසයේ උපන් උසාඩි 5 අඟල් 8ක් ප්‍රසිද්ධ මෝටර රථ සමාගමක කළමනාකරුවකු ලෙස සේවය කරන සියලුම දුසිරිතෙන් තොර උගත් කඩවසම් ඉතා ගුණගරුක පුතට වැදගත් පවුල් පසුබිමක් උගත් රූමත් ගුණගරුක දියණියක් කොළඹ පදිංචි බුදු දුරාව දෙමව්පියෝ සොයයි. සෞරා ප්‍රසිද්ධ බැංකුවක සහකාර කළමනාකරුවෙකි. විස්තර සමග කේන්ද්‍ර පිටපත අවශ්‍ය වෙලා තිබෙනවා. ඉතින් ඔබ කැමතිනම් මේ මනාලයත් එක්ක සම්බන්ධ වෙලා ඕස්ට්‍රේලියාවේ පුරවැසියෙක් වෙන්න ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙන්න ඔබට සිහිනයක් තිබෙනවා නම් ඉතින් ඔබේ තොරතුරු ලියන්න පහත දැක්වෙන විද්‍යුත් ලිපිණයට. ඉතින් හරිම පහසුයි. අද නවීන තාක්ෂණත් එක්ක හැම සම්බන්ධතාවයක්ම අලුත් වෙලා තිබෙනවා. වෙනද නම් ඉතින් කපු මහත්තේ කරහා පණිවුඩේ යවන්න ඕනේ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට. දැන් ඉතින් එහෙම නැහැ. ඔබේ ඇඟිලි තුඩ ළඟට සියලු දේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි යොමු වෙමු අද දවසේ තුන්වන මංගල යෝජනාවට. මනාලියෝ 1994 අප්‍රේල් උපන් බුදුගොවි බත්තරමුල්ල පදිංචි කටාර් දෝහා ගුවන්තොටුපොළේ සේවය කරන දියණියට සූසු සහකරුවෙක් දෙමව්පියෝ සොයනවා. රාහු 7 ඉන්න කේන්ද්‍රයක්. ඉතින් මේ කේන්ද්‍රය සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වෙලා මේ කේන්ද්‍රයට ගැළපෙන කෙනෙක් තෝරලා බේරලා එව්වොත් තමයි වඩාත් වටින්නේ. ඉතින් ඒ වගේම විදේශගත අය විශේෂයි කියලා තියෙනවා. දෙමාපියන් තමයි හොයන්නේ. ඉතින් විද්‍යුත් ලිපිනය තිබෙනවා. ඔබට පුළුවන් මේ විද්‍යුත් ලිපිනය ඔස්සේ ඉක්මනින් සම්බන්ධ වෙලා ඔබේ ජීවිතේ වාසනාවන්ත කරගන්නට. ඉතින් 1994 ඉපදිලා තිබෙන්නේ අපේ අද හතරවන මංගල යෝජනාව මනාලියෝ 1997 කොළඹ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය හැදෑරූ රජයේ පිළිගත් පූර්ණකාලීන කාර්මික පාඨමාලාවකින් පසු ඕස්ට්‍රේලියාවේ රැකියාවකට යාමට නියමිත පුතුට දියණියක් විශ්‍රාමික දෙමව්පියෝ සොයයි. ඕස්ට්‍රේලියාවේ සිටින හෝ යාමට සුසුකම් ඇති අය විශේෂයි. ඉතින් ඔන්න ඕස්ට්‍රේලියාවට යන්න ඔබේ සිහිනයක් තියෙනවා නම් ඕස්ට්‍රේලියාවේ රැකියාව කරන කෙනෙක් එක්ක විවාහ වෙන්න අදහසක් තිබෙනවා නම් ඔබට පුළුවන් මේ පහත තියෙන විද්‍යුත් ලිපිනය ඔස්සේ මේ පවුලේ අයත් එක්ක සම්බන්ධ වෙලා මේ විවාහ යෝජනාව කතා කරගන්නට. ඉතින් අද කාලේ මේ තාක්ෂණික පහසුව නිසා හැම වැඩක්ම පහසු වෙලා තිබෙනවා. ඉතින් කරන්න තියෙන්නේ ඔබට විද්‍යුත් ලිපියක් ලියන එක පමණයි. ඉතින් අද දවසේ පස්වන මංගල යෝජනාව මනාලියෝ. මනාලියක් ඉන්නව, බොහොම සුන්දර මනාලියක්. 1994 ඔක්තෝබර් පානදුරට නොදුරු පොදු කරාව උසාඩි 5යි කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනවේදී ගෞරව උපාධිධාරී ගුරු වෘත්තියට පිවිසීමට නියමිත දියණියට සුසහකරුවෙක් විශ්‍රාමික දෙමව්පියෝ සොයනවා. ඉතින් ඇයට තවම ගුරුපත්වීම හම්බෙලා නැහැ. හැබැයි ඇයට විශ්වාසයක් තියෙනවා අද හෙටම
ඇය ගුරු වෘත්තියට පිවිසේවි කියලා. ඉතින් මෙන්න මේ කරුණු කාරණාත් එක්ක 1994 ඔක්තෝබර් මාසයේ පානදුර කිට්ටුව බුදු කරාව උසාඩි 5යි කොළඹ විශ්වවිද්‍යාලයේ තමයි අධ්‍යාපනය හදාරලා තිබෙන්නේ. ඉතින් ඔබ හිතනවා නම් ඔබට ගැළපෙනවා කියලා පහත තියෙනවා විද්‍යුත් ලිපිනය. ඉතින් ඉක්මනින්ම විද්‍යුත් ලිපියක් කැට ලියන්න මම ඔබට කැමතියි කියලා ඔබේ ජීවිතේ වාසනාවන්ත වේවි. ඉතින් අද දවසේ අපි ඔබට ගෙන ආ මංගල යෝජනා මෙතනින් නිමවටපත් වෙනවා. ඉතින් ඔබේ මංගල යෝජනාවක් තිබෙනවා නම් අපේ තිබෙන මේ WhatsApp අංකයට ඒ යෝජනාව ඉදිරිපත් කරන්න. අපි නොමිලේ ඔබට එය පළ කර දීමට පොරොන්දු වෙනවා. ස්තුතියි.